අයිබෝන් කියලා පිළිගන්නවා ලෝකෙම එකයි YouTube channel එකට. මගේ යාළුවෝ මාව තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා එයාපැත්තේ තියෙන bell icon එක අතබන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒ වෙලාවෙ මේක බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ වෙනකොට ලංකාවේ බොහෝ වශයෙන් leak video ප්‍රචාරය වෙනවා කියලා. ඔයා දන්නවා ඉතින් leak video කියලා මම අදහස් කරේ මොකද්ද කියලා? ඒ වීඩියෝ එක කවුරුත් කැමැත්තෙන් leak කරගන්නේ නැහැ. ඔයාලා නොදැනුවත්වම ඔයාලගේ ෆෝන් එකේ access දීලා තියෙනවා. ෆෝන් එක IT company එකට, Google වලට ඔයාගේ ෆෝන් එක use කරන්න පුළුවන් විදියට, ඔයාගේ ෆෝන් එකේ තියෙන දේවල් බලන්න පුළුවන් විදියට මම කියලා දෙන්නම් අද ඒක off කරන්නේ කොහොමද කියලා. රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්කන් දිගටම. එහෙනම් මෙන්න මේ විදියට මේ වැඩේ පටන් ගමු අපි. ඔයාලා දන්නවා ඔයාලගේ ෆෝන් එකේ Chrome කියලා browser එකක් තියෙනවා. ඒක internet browser එකක්. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය use කරනවා හැම දෙයකටම ලේසියෙන් browser එක use කරන එක. මේ browser එකේ උඩ තියෙන තිත් තුනක් වලට පේනවාද? මෙන්න මේ තිත් තුන touch කරන්න. මේ තිත් තුන touch කරගත්තාට පස්සේ setting bar එකක් පල්ලේ යනවා. මේ setting bar එකේ යට තියෙන setting කියලා. ඒක touch කරගන්න. ඒක touch කරගත්තාට පස්සේ වෙන tab එකක් open වෙනවා. ඒ tab එකේ යට තියෙනවා තවත් settings කියලා එකක්. පල්ලේ කියලා බලන්න. Notification settings මෙතන මෙන්න මේ settings එක මේක touch කරන්න. touch කරලා පස්සේ open වෙන tab එකේ මෙතන තියෙනවා camera GPS mic අනම්මන මේ camera කියන එක අනිවාර්යෙන් ඔයාලගේ on එකේ තියෙන්නේ. ඒක off කරගන්න. ඒක off කරගත්තාම internet browser වලින් ඔයාගේ phone එක hack කරලා ගත්තොත් එහෙම camera ව use කරන්න බෑ. මේ විදිහට camera tick එක off කරා නම් ඔයාගේ camera ව කවදාවත් එයාලට එහෙම පාවිච්චි කරන්න බෑ. ඒත් එක්කම මෙතන යටින් තියෙන mic එක මේ mic එකත් අනිවාර්යෙන් off කරගන්න. මේ කැමරා එක mic එක off කරගත්තාම කිසිම වීඩියෝයක් leak වෙන විදියක් නැහැ. නැත්තම් ඔයා එයාලට ඕනෙම වෙලාවක ඔයාගේ phone එක access කරලා බලන්න පුළුවන් phone එකේ තියෙන දේවල්. එයාලා මේ ගැන දැනන් ඉදී නෑ නේද? මේ වගේ නොදන්න දේවල් ගොඩක් දැනගන්න අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. ඊට පස්සේ එහා පැත්තේ තියෙන bell icon එක ඉබුවොත් මම මේ වගේ අලුත් video එකක් දාපුකම ඔයාගේ ළඟටම notification එකක් එන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අදට මම සමු ගන්නවා.